හැමෝම නිදහසේ ඉන්න හරි ආසයිනේ. අපි කැමති නිදහසේ ජීවත් වෙන්න. මාත් එක්ක මේ වෙලාවෙදි ඉන්නවා නිදහසේ කතා කරන්න, තමන්ගේ අදහස් මත පළ කරන්න සූදානමින් අපිත් එක්ක මේ කතා බහට එකතුලා ඉන්නවා ව්‍යාපාරිකෙක් සහ විද්වතෙක් වන ඉන්ද්‍රදිත් පෙරේරා මහත්මයා. අයිබෝන්. මේ 73 වෙනි නිදහසත් අපි සමරලා ඉන්නේ. ඒ නිසා අපිට කියන්නකෝ දැන්. අපි යටත් පිජිත කිහිපයක් යටතේ පාලනය වෙනවා විවිධ යුගයන් පසු කරමින් මේ අවධියට ඇවිල්ලා ඉන්නවා. බ්‍රිතාන්‍ය ඇයි ලංකාව අල්ලගන්නේ? ඔතනින් අපි කතාව පටන් ගමු. බ්‍රිතාන්‍ය ලංකාව අල්ලා ගන්න ප්‍රශ්නට කලින් මම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පටන් ගන්නේ ඇයි කියලා ඉස්සෙල්ලා කියලා හිටිනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පටන් ගන්නේ බොහොම අහිංසක චේතනාවක් උඩ. මොකද මේගොල්ලෝ ඇවිල්ලා ඉන්දියාවෙන් කුළුබඩු අරගෙන යනවා. ඒ කුළුබඩු අරගෙන යද්දී ඉන්දියාව වෙළඳපොළ සම්පූර්ණ පාලනය කරන්නේ ෆ්‍රාන්සේ, ස්පාඤ්ඤ හා ලන්දේසීන්. එතකොට හැමදාම මේගොල්ලෝ බ්‍රිතාන්‍ය ඇවිල්ලා කුළුබඩු මිලදී ගත්තම මිල ඉහළ යෑම නිසා මේගොල්ලෝ හැමදාම අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය රජය තීරණය කරනවා අපි මේගොල්ලන්ගේ තවදුරටත් කුළුබඩු ගන්න ඕනේ නැහැ. අපිත් රටවල් අල්ලගෙන අපිත් වගා කරලා අපි අපේ කුළුබඩු අවශ්‍යතාවය අපි මිලෙන් හදාගමු කියලා. ඒක තමයි මේගොල්ලන්ගේ රටවල් අල්ලා ගන්න පටන් ගැනීමේ මූලික අඩිතාලම වෙන්නේ. ඒ කියන්නේ අධිරාජ්‍යයක් ගොඩ නැගීම කියන කාරණාව එතනින් පටන් ගන්න. ඔව්. මං හිතන හැටියට 1600 මුල් භාගයේ වගේ. ඊට පස්සේ මේගොල්ලෝ ඉන්දියාවේ ඉන්න රජවරුත් එක්ක සාකච්ඡා කරලා අපිට ඕගොල්ලන්ට අපි වියදම් කරන්නම්, අපි ඕගොල්ලන්ට බීජ වර්ග, පැල වර්ග අරන් දෙන්නම්, අපි මේ පාරවල් හදලා දෙන්නම්, අපිට දෙන්න මේ ඕගොල්ලන්ගේ භූමිය වගා කරන්න අවස්ථාව කියලා. ඉතින් රජවරුත් කැමති වෙලා එක එක රජවරු හා කියලා මේගොල්ලොත් එක ගිවිසුමක් සංකරනවා. මේගොල්ලෝ අපි ඕගොල්ලන්ට මේ ප්‍රදේශය සංවර්ධනය කරලා දෙන ගමන් අපිට කුළුබඩු මිල දී ගන්නද කියලා තමයි කරන්නේ. ඉතින් කාලයත් එක්කම ඒගොල්ලොත් ඉන්දියාවේ රජවරු කියන්නේ අද අපි කියන ඉන්දියාව නෙමෙයි, නියම ඉන්දියාව. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හදපු ඉන්දියාව පකිස්තානයේ, බංගලාදේශයේ, ඉන්දියාව කියලා මුළු භූමිය තමයි ඒගොල්ලෝ හදාගත්ත ඉන්දියාව. ඇත්තටම ඒ රටවල්ද ඇතුළුව ඉන්දියාව. ඔව්. ඉන්දියාව කියලා ඇත්තටම රටක් තිබුණේ නැහැ. හරි. අර එක රජවරු 35 දෙනෙක් විතර පාලනය කරපු එක එක කොටස් තමයි තිබුණේ. මේගොල්ලෝ මොකද කරන්නේ? රජවරුත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලෝ මහා ආණ්ඩුවක් හදාගන්නවා රජවරු ඔක්කොන්ට ඉහලින්. ඒ කියන්නේ මහා ආණ්ඩුව යටතේ තමයි එතකොට රජවරුත් පාලනය වෙන්නේ. ඔව්. මහා ආණ්ඩුව යටතේ පාලනය වෙනවා. ඒතර එතනදි කෑලි කෑලි තව කොටස් කොටස් තියෙනවා. ෆ්‍රාන්සේ හා ස්පාඤ්ඤ වගා කරන රජවරුත් ඉන්නවා. මේගොල්ලෝ සමහර රජවරුන්ට ආයුධ දීලා අර පැත්තට පහර දීලා ඒ රජාව යටත් කරගෙන සමහර රජවරුත් එක්ක ගිවිසුමක් සංකලා සමහර ප්‍රංශයට ඕගොල්ලන්ට මේ යටත් වීතිය දෙන්නම් කියලා ඒ විදිහට මේගොල්ලෝ මුළු ඉන්දියාවම මේගොල්ලන්ගේ කරගන්නවා. ඉතින් මේගොල්ලන්ට මේ ඉන්දියාව පුදුමාකාරතර වටිනවා. මොකද බ්‍රිතාන්‍ය කියන්නේ වර්ග කිලෝමීටර් ඔක්කොම තියෙන 234,000යි. ඉන්දියාව කියන්නේ ඒ වගේ 15 ගුණයක් 16 ගුණයක් විශාල භූමියක් මේගොල්ලෝ යටත් කරගන්නේ. ඉතින් මේගොල්ලන්ගේ භූමිය වගේ 16 ගුණයක් යටත් කරගත්තම ඉතින් වටිනවනේ. ඊට පස්සේ දැන් මේගොල්ලන් බලනවා මේගොල්ලන්ට මේ ඉන්දියාව අහිමි වෙන්න තියෙන අවස්ථාව මොනවාද කියලා. හරි. ඒතර ඉන්දියාව අහිමි වෙන්න තියෙන අවස්ථාව තමයි ලංකාවේ සිට පුළුවන් ඉන්දියාවට පහර දෙන්න. මොකද ඒකට හේතුව අද යුගයේ නෙමෙයිනේ. නැව් පමණයි ගුවන් නැහැ. එතකොට මේගොල්ලන්ට පුළුවන් ලංකාවේ සිට ඉන්දියාවට පහර දෙන්න. එතකොට මේක ලන්දේසී අතේ තියෙන එක ඒ තරම්ම ගුණදායක වැඩක් නෙමෙයි. මොකද ලන්දේසීන්ට පහර දීලා ෆ්‍රාන්සෙන් හෝ ස්පාඤ්ඤෙන් හෝ ඇමරිකාවත් ඒ වෙනකොට වෙනම රාජ්‍යයක් ඇමරිකාවෙන් ලංකාව අල්ලා ගත්තොත් ඒගොල්ලන්ගෙන් ලංකාව ගන්න එක ටිකක් අමාරුයි. ඒ හින්දා දැන් දුර්වලයක් අතින් දැන් තියෙන්නේ. ඒ හින්දා මේගොල්ලෝ කල්තියා කල්පනා කරලා ලන්දේසීත් එක්ක සාකච්ඡාවක් කරලා එතන ලන්දේසී බලනවා මේක ගනුදෙනුව ලාභෝ අලාභෝ මුලින් ඉල්ලන්නේ හොඳින්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඉල්ලන්නේ හොඳින් නෙමෙයි. එහෙම හොඳින් නරකින් ඇවිල්ලා ඉල්ලුවොත් හැප්පෙන්න බෑ. ශ්‍රී ලංකාවේදී ත්‍රිකුණාමල වරාය හා ලංකාවේ සිට ඉන්දියාවට පහර දුන්නොත් ඒගොල්ලන්ට ඉන්දියාව අහිමි වෙන එක. ඉතින් ඒ හිඳ තමයි අර ඉන්දියාවේ යුද ශක්තිය වැඩි කරනවට වැඩිය ලේසි ලංකාව මේ ඒගොල්ලන්ට බලය තියාගන්න එක. ඒ හිඳ තමයි ඒගොල්ලෝ ලංකාව අල්ලගන්නේ. ඉන්ද්‍රජිත් මහත්තයා හැමෝටම එක එක අදහස් තියෙන්න පුළුවන්, විවිධ අදහස් තියෙන්න පුළුවන්.
ඒ අදහස් වලට තැනක් දෙන්න ඉඩක් දෙන්න අපි හැමදාම ලෑස්තිලා ඉන්නවා. අපේ channel එක subscribe කරන්න, video එක share කරන්න, අදහස් බෙදා ගන්න, මේ අදහස් යාළුවෝ අතර බෙදා ගන්න පුළුවන්. දැන් අපි කලින් කතා කරා බ්‍රිතාන්‍ය ලංකාව අල්ලගත්තේ ඇයි කියලා. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න සූදානම් ඉන්නවා එහෙම අල්ලගත්ත රට බ්‍රිතාන්‍යයන් ඇයි දාලා ගියේ කියලා. ඒ නිසා ඊළඟ වීඩියෝ ඉදී ඒ පිළිබඳව අපි කතා කරන්න සූදානම් ඉන්නවා.